පසුගිය ජනාධිපති වරණ සමයේ ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවේ තුන්වැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අප නියෝගය ඊයේ කොළඹ මහ අධිකරණය විසින් අවලංගු කළා. ඒ අනුව රාජිත සේනරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මැනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පස්වරුවේම බහර වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවටගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. එහිදී රාජිත සේනරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දන්වා සිටියේ මහ අධිකරණය මගින් ලබා දී තිබූ අප අවලංගු කළද සිය සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරනු මැති බවයි. එසේ හෙයින් සිය සේවාදායකයාට අප ලබා දෙන ලෙස රාජිත සේනරත්න මහතාගේ නීතිඥයින් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව එම ඉල්ලීමට දැඩිව විරෝධය පළ කළා. ඒ අනුව කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ සැකකාර රාජිත සේනරත්න මහතා ලබන 27 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. රාජිත සේනාරත්න මැතිතුමා අපේ දේශපාලන ගමනේ විරෝධාර නායකයෙක්. අපි එතුමාගේ නිදහස වෙනුවෙන් නිත්‍යානුකූලව කළ හැකි සියලුම කටයුතු අපි නිත්‍යානුකූලව ඉෂ්ට කරන්නට සැදී පැහැදී සිටිනවා. මේ රජය 2019 පවත්වපු ජනාධිපතිවරණයේදී මේ රටට කිව්වේ සහරාන්ගේ අපරාධයේ පිටිපස්සේ මහ මොලකරුවෝ ඉන්නවා, ගෝඩ් ෆාදර්ලා ඉන්නවා. තාම කෙටි කලකින් ඒගොල්ලෝ අත්අඩංගුවට අරගෙන අධිකරණයට ගේනවා කියලා. ඒ වගේම අපේ රජයට එරෙහිව ගෙනාපු විශාලම චෝදනාව තමයි මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කෑව ඒ කොල්ල කාපු කොල්ලකාරින් වහාම අත්අඩංගුවට අරගෙන හිරේ විලංගුවේ දානවා ජම්පර් රන් දනවා. නමුත් ඇත්තටම අද වෙලා තියෙන්නේ රාජ සේනරත්න මැතිතුමාව අත්අඩංගුවට අරගෙන එතුමාට සිරපත් කන්න සැලැස්සීම. අධිකරණයේ ස්වාධීනත්වයේ පතා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු නියමුව මේ සියල්ල ඒ වෙනුවෙන් ඒ අධිකරණයේ ස්වාධීනත්වයේ තුලින් අනාගතයේදී රාජිත සේනාරත්නයන්ට යුක්ති ඉටු වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව රාජිත සේනාරත්න මහතා මීගමුව පල්ලන් සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ වෙත රැගෙන එනු ලැබුවා. COVID-19 වසංගතයේ හේතුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට යොමු කරන සැකකරුවන් දින 21ක කාලයක් නිරෝධායනය සඳහා ප්‍රථමයෙන් රැගෙන යනු ලබන්නේ මෙම මධ්‍යස්ථානයේ වෙත බවයි බන්ධනාගාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පැවසුවේ. එහිදී රඳවියන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව අදාළ රක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කෙරෙනු ඇති. මේ අතර තමන්ගේ අප අයදුම අවලංගු කරමින් කොළඹ මහාධිකරණයේ ලබා දුන් නියෝගය බල රහිත කරන්නයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අද අභියාචන අධිකරණයට පෙත් සමග්ගණු කළේ සිය නීතිඥවරුන් මාර්ගයෙන්. ඊයේ දිනේම ඔහු වෙනුවෙන් අභියාචන පැත්සම ගොනු කර තිබෙනවා. ප්‍රතිශෝධන ආයුධ පොතකුත් ගොනු කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව හෙට ඔහු රඳවා තිබෙන ස්ථානයට ගොස් නීතිඥවරුන් ඔහුගේ අවශ්‍ය ලේඛන වලට අත්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මහාධිකරණ විශේෂකාරය දුන්න නියෝගයේ අභියාචන අධිකරණයට ගොස් එය අවලංග කර ගැනීමට නීතිඥ කණ්ඩායම උත්සාහ දරමින් සිටිනවා. ප්‍රතිශෝධන ආයුධ පොත ඉදිරිපත් කිරීම මේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අපි ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.